මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුල පහුගිය අවුරුදු 10 තුල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා රැකියා ලක්ෂ්‍ය 11ක් නිර්මාණය කළා තිබුණේ සම්පූර්ණයෙන්ම රජයේ ආයතනවල ශ්‍රී ලංකා ගුවන් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒ වගේම මිහින් ලංකා ගුවන් සමාගම ඒ වගේම තල් සංස්ථාව විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් රුපියල් බිලියන 1142ක් ණය කරලා මේ ණය ණය පොත්වලට එකතු කරලත් නැහැ අද මේ ඔක්කොම කරපු වැරදි නිවැරදි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුවට විශේෂයෙන්ම රජයේ ආයතනවල රස්සාවකට එක්කෙනෙක්වත් දාන්න බැරි තත්ත්වයට ඊ ඔක්කොම ආයතන පුරවලා රජයේ රැකියා දුන්නට අපි විරුද්ධ නැහැ රජයේ රැකියා දුන්නට මම කනගාටු වෙනවා විශේෂයෙන්ම අපේ ප්‍රදේශවල අම්පාර දිස්ත්‍රික්කය ගත්තම ඒ වගේම අනිකුත් දුෂ්කර දිස්ත්‍රික්කවල වාසල්වල අපේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න ඉංග්‍රීසි ගුරුවරු නැහැ අපේ දරුවන්ට ගණිතය උගන්වන්න ගණිත ගුරුවරු නැහැ අපේ දරුවන්ට කම්පියුටර් අධ්‍යාපනය උගන්වන්න ගුරුවරුන් නැහැ ඒ වගේම විද්‍යා විෂයන්ට ගුරුවරු නැහැ එතකොට දැන් මේ ගුරු පුරප්පාඩු පුරවන්නේ නැතුව ඒ වගේම අපි දන්නවා රෝහල් වලට ගියාම රෝහල් වලට අවශ්‍ය ප්‍රමාණය හිදියන්නේ වෛද්‍යවරු නැහැ විශේෂ වෛද්‍යවරු නැහැ එතකොට රටක එදා එක්සත් ජාතික පක්ෂ රජය තුලින් ලබා දුන්න නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ජනතාවට නිසි සේවයක් ලබා නොදෙන ස්ථාන බවට පරිවර්තනය කරලා රටේ මුදල් නිස්කාරණේ වියදම් කරන තත්ත්වයක් තමයි අපේ ආණ්ඩුව තුල පිළිඹු කරලා තියෙන්නේ. අද වෙනකොට අපේ ආණ්ඩුව ගත්තම ආණ්ඩුවේ ආදායම රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණයවල පොලිය ගෙවන්න විතරයි සෑහෙන්නේ. එතකොට ණය වාරික ගෙවන්න රට සංවර්ධනය කරන්න අපේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න ඒ වගේම අනෙකුත් වැඩ කටයුතු කරන්න විශේෂයෙන්ම අධ්‍යාපනය අරගත්තම අපි මේ පාර ආයවැයෙන් අධ්‍යාපනයට ගිය රජය වෙන් කරලා තිබුණු මුදල වගේ අපි තුන් ගුණයක් වෙන් කරා සෞඛ්‍යයට අපි මුදල් වැඩි කරා එතකොට මේවට වියදම් කරන්න අදී රටේ ආදායමක් නැහැ ඒක නිසා අපි ආදායම උපද්දන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් සැලසුමු කළා තියෙන රැකියා දශලක්ෂි වැඩසටහන අපි ක්‍රියාත්මක කරලා ඉවර වෙලා අපි රැකියා දශලක්ෂයක් හදනවා විතරක් නෙමෙයි එදා රාජපක්ෂ ආණ්ඩුව අපනයන ආදායම 36ක් තිබුණේක 114ක් වෙනකන් අඩු කරා අද අපි ඒ 114ක් තියෙන අපනයන ආදායම 2020 වෙනකොට අපි ඒක දෙගුණයකට වඩා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේවා තමයි අපි මේ රට වෙනුවෙන් කරන්න සැලසුම් කළ තියෙන ඒ තුලින් ලැබෙන ආදායම් වලින් රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය ගෙවලා මේ ණය උගුලෙන් රට ගොඩ අරගන්න තමයි අපි සැලසුම් කළ තියෙන්නේ